ചാനലിലേക്ക് താരക വിദ്യ ബിൽ വന്ന കാരണം വീഡിയോ സീരീസിലെ ഫസ്റ്റ് വീഡിയോകട്ടായി അപ്പം ഈ വീഡിയോയിൽ കാണുന്ന പലപ്പെടുത്തുന്ന നൂതന താരക വിദ്യ ചാനലിൽ വന്നു അപ്പൊക്കെ വീഡിയോ കിടയാണ് താരക വിദ്യ ബിൽ വന്ന കഥാകൃതി അപ്പം അമ്മത്തെ കാരണം പോലെ പുതുഗലേക്ക് വന്നി നിക്കളസ് കൊപ്പാനിക്കസ് മാത്മയാ നൂതന താരക വിദ്യയെ പിയാലിസാന്നു തവത മിതുമ ഇപ്പത് ലഭത്തി എക്സാർസി ഹത്തതുണി പോലാം തേതി මෙතුමා පළමුව පූජකයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. පරීක්ෂණ නිරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ ඉතාමත් ප්‍රාථමික උපකරණ භාවිත කොටයි. මොකද මෙතුමා ග්‍රහලෝක අතර සාපේක්ෂ දුර වගේම ඒ ග්‍රහලෝකවල ආවර්ත කාලයද නිරීක්ෂණය කරලා සහ ඒව පිළිබඳ මත ඉදිරිපත් කරලා තියෙනවා. මෙතුමා සූර්ය කේන්ද්‍රික හා වෘත්තාකාර කක්ෂයන්ගේ යුතු ග්‍රහලෝක පිළිබඳ සෞරග්‍රහ මණ්ඩලයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ඔහු කළ විස්තරයයි. මේ තම කොපර්නිකස් මහත්මයා ඉදිරිපත් කරන ලද සෞරග්‍රහ මණ්ඩලයේ සිටියමු. අද මෙතුමා ද රෙවොලූෂනරි බස් නම් ග්‍රන්ථයද රචනා කරලා තියෙනවා. ග්‍රන්ථය ඔන් ද රෙවොලූෂන්ස් ලෙසද හඳුන්වනවා. මෙතුමා 1543 දී අභාවප්‍රාප්ත වෙනවා. කොපර්නිකස් මහත්මයා ගැන නම් විස්තර පමණයි. අපි එහෙනම් යන් ඊළඟ තාරකා විද්‍යාඥයෙක්. නිරීක්ෂණය කරලා තියෙනවා මෙතුමා 1575 දී ද නෝවා ස්ටෙලා නම් ග්‍රන්ථයද රචනා කරලා තියෙනවා. අසු මෙතුමා නම් නිරීක්ෂකාගාරයද පිහිටුවලා තියෙනවා. තමයි යුරේනිබර්ග් නිරීක්ෂකාගාරය. ඒ වගේම මේ තමයි ටයිකෝ බ්‍රහේ පුද්ගලයා. මෙතුමා 1575 දී කැසිපියනා සිදු වූ සුපෝනවා පිපිරිම වස දෙකක් තිස්සේ නිරීක්ෂණය කරලා තියෙනවා. තවද එම රාශිය නම් තාරකා ස්ථාන පිහිටි ස්ථාන වලට ඇති කෝණද මෙන්ලා තියෙනවා. තවද මෙතුමා තාරකා විද්‍යා ඉතිහාසයේ හොඳම නිරීක්ෂකයා ලෙසද හඳුන්වනවා. මෙතුමා 1601 දී අභාවප්‍රාප්ත වෙනවා. තාරකා විද්‍යා පිළිබඳ දෙවැනියටම අංක ප්‍රවිධි පැහැදිලි කරේ ටයිකෝ බ්‍රහේ පිළිබඳව. එතුමා ගැන විස්තර නම් මෙපමණයි. ඊළඟට අපි යම් ඊළඟ තාරකා විද්‍යාඥයන් පිළිබඳව විස්තර බහුමිත වන්න. පෙර ඊළඟට කතා කරමු ගැලීලියෝ ගැලීලි පිළිබඳව. මෙතුමා 1564 තම උපත ලබා තියෙන්නේ ඒ ඉතාලියේ උතුරු ඉතාලියේ පිසාහිදී. වර්ෂ 1604 දී සිදු වුණ සුපර්නෝවා බ්ලාස්ට් එකද නිරීක්ෂණය කරලා තියෙනවා. මෙතුමා රචනා කරලා තියෙන කෘතියක් විදියට උදාහරණයකට ගත්තොත් ඩයලොග් බිට්වීන් ටූ ග්‍රේට් වර්ල්ඩ් සිස්ටම් යන කෘතිය අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඒ වගේම තමන් විසින් නිෂ්පාදනය කරගන්න ලද දුරේක්ෂකෙන් තමයි මෙතුමා නිරීක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. මෙතුමා එතුමාගේ දුරේක්ෂයෙන් චන්ද්‍රයාගේ සහ සිකුරු ග්‍රහයාගේ කල ඇතීම නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම සූර්යා තම අක්ෂය වටා භ්‍රමණය වෙන බවද සොයාගත්තේ මෙතුමායි. 1642 දී තමයි අභ්‍යාප්ත වෙන්නේ. එහෙනම් අපි යම් මෙතුමා පිළිබඳ විස්තර ප්‍රමණය. එහෙනම් අපි යම් ඊනා තාරකා විද්‍යාඥයෙක්. ඊළඟට කතා කරමු ජොහන්ස් කෙප්ලර් ගැන. මෙතුමා 1571 දී තමයි උපත ලබා තියෙන්නේ ජර්මනියේ. 1600 දී ටයිකෝ බ්‍රහේ සමග නිරීක්ෂණ කටයුතු සඳහා එකතු වෙලා තියෙනවා. මෙතුමා තමයි ප්‍රසිද්ධ කෙප්ලර් නියම ඉදිරිපත් කරලා තියෙන්නේ. මාගේ පළමු නියමය තමයි කක්ෂය පිළිබඳ නියමය. ඒ තමයි සියලු ග්‍රහලෝක සූර්යයා වටා එක් නාභියක පිහිටන ඉලිප්සාකාර ගමන්පතයක ගමන් කරන බව තමයි පළවෙනි නියමය. දෙවෙනි නියමය තමයි වර්ගඵලයේ පිළිබඳ නියමයක්. ඒක ග්‍රහලෝකයක් හා සූර්යයා යා කරන වනකල්පිත රේඛාව සමාන කාලාන්තර තුලදී සමාන වර්ගඵලයේ ගෙවා යන බව තමයි දෙවෙනි නියමය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි ආවර්ත කාලයේ පිළිබඳ නියමයක්. සූර්යාට ළඟින් තියෙන ග්‍රහලෝක වලට වඩා දුරින් තියෙන ග්‍රහලෝක වල ආවර්ත කාලය වැඩි බව. ඒ කියන්නේ සූර්යාට ළඟින් තියෙන ග්‍රහලෝක වල ආවර්ත කාලය ඉතාමත් අඩුයි. ඒ වගේම දුරින් තියෙන ග්‍රහලෝක වල ආවර්ත කාලය ඉතාමත් වැඩි බව තමයි තුන්වෙනි නියමය. මෙතුමා 1630 දී අභාවප්‍රාප්ත වෙනවා. එහෙනම් අපේ මෙතුමාගේ තාරකා විද්‍යා පිළිබඳ ජීවිතයේ තොරතුරු ප්‍රමණයයි. අපේ නයන් ඊළඟ තාරකා විද්‍යාඥයෙක් වෙත. කතා කරමු ශ්‍රීමත් අයිසක් නිව්ටන් පිළිබඳව. ක්‍රිස්තෝස්ගේ 1643 දී ජනවාරි 4 වෙනිදින් තමයි මෙතුමා
ඉංගලන්තයේ ලින්ක්ෂයර් නගරයේ ඉපද ලබා තියෙනවා. මෙතුමා චලිතය පිළිබඳ නියම සහ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණය ඉදිරිපත් කරලා තියෙනවා. මොකද වර්තනය පිළිබඳ පරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම පරාවර්තනය දුරේක්ෂණ නිර්මාණය කරලා තියෙනවා මෙතුමා. මෙතුමා කලණීය සෝයාගත් බවටද ප්‍රකටයි. මෙතුමා 1727 දී අභාවප්‍රාප්ත වෙනවා. අයිසක් නිව්ටන් පිළිබඳ තොරතුරු ප්‍රමුණ. එහෙනම් අපි යන් ඊළඟ තාරක විද්‍යාව නැවත. අපි ඊළඟට කතා කරමු ක්‍රිස්ටියන් හයිජන්ස් පිළිබඳව. මෙතුමිය 1629 තමයි උපත ලබා තියෙන්නේ. තවද සෙන්සුරු සහ සෙන්සුරුගේ ටයිටන්ස් හොයා ගන්නා ලද්දේ මෙතුමිය විසිනි. මෙතුමිය සහීරාගේ සහාය ඇතිව දිගු නාවි දුරක් සහිත දුරේ දක්නියක් නිපදවලා තියෙනවා. මේ 1695 දී අපහාප්‍රාප්ත වෙනවා. ඉතින් ක්‍රිස්ටියන් හයිජන්ස් පිළිබඳ තොරතුරු එපමණයි. අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මගේ මේ වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, දැනගන්න දෙයක් තිබ්බොත් පහලින් comment කරලා යන්න. අපි සමු ගන්නම්. අයබෝවන්.